ලස්සන දවසක් උදා කරපු මේ දෙවියන් වහන්සේට අපි ස්තුති කරන්න ඕනේ. මේ ප්‍රශ්න පිටින් මෙච්චර ප්‍රශ්න තිබිද්දී මේ රටේ අපිට අවස්ථාවක් දීලා තියෙන උන්වහන්සේට උන්වහන්සේව නම දින්නට. මම බලාපොරොත්තු වෙනවා මම විශ්වාස කරනවා ඔබ කොතැනක සිටියත් මම ආදාන දෙවියෝ ඔබත් අදහන්නේ. අපේ ජීවිතේ පණ නැලා තියෙන උන්වහන්සේගේ අතේ අපි කරන නමස්කාරය උන්වහන්සේට ප්‍රසන්න වෙන විදියට කරන්න අපි සියලු දෙනාම මේ මොහොතේ අපි යාඥා කරමු. අද යාඥා කරන්නේ ජූඩ් සහෝදරයා. ආමෙන්. සුභ සන්ධ්‍යාවක් වශයෙන් ජේසුස් වහන්සේගේ නාමය තුල අපි සියලු දෙනා මේ මොහොතේ එකම සිතින් උන්වහන්සේට යාඥා කරමු. ස්තුති ආදර දීපයානි ප්‍රශංසා වේවා මහිමේවා. වහන්සේ මේ දවස දුන්නාට මේ මොහොත දුන්නාට වහන්සේ අනේක වරක් ස්තුති ස්වාමී ප්‍රශංසා වේවා. එකම පවුලක් ලෙක ස්වභාවක් ලෙස ක්‍රිස්තුන් දුනු කරුණාවට ස්තුති ස්වාමී. වහන්සේගේ අනුග්‍රහයට ස්තුති ස්වාමී. මේ දිව්‍යයාගේ පුරාණ එකම සිතින් වහන්සේව නම දෙන්න නමස්කාර කරන ප්‍රශංසාව ස්තුතිය කියන දෙන්න අප සියලු දෙනා වහන්සේ දිව්‍ය ප්‍රේමෙන් ශුද්ධාත්මෙන්ද පූර්ණ කරමින් වහන්සේට බාර කරනවා ස්වාමිනි. සභා පාලකතුමාන්ද ගීතිකා කණ්ඩායම වචන බෙදා ගන්න වහන්සේගේ දරුවන් ස්වාමිනි වහන්සේ ආශිර්වාද කරලා ආලේප කරන්න ස්වාමිනි. ඒ වචන ස්වාමිනි අපේ සිත් තුළ පැලිටවි බලතරන් වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාදය ලබා දෙන්න ස්වාමිනි. ශුද්ධාත්මය පූර්ණ කරන්න ස්වාමිනි. වහන්සේගේ වචනේ පරිදි වහන්සේ ඔලිව ගසේ ස්වාමිනි. අපි නම් ඒ ලු ගසවට බත් වූ අතුමින් පලදරන්නත් වර්ධනන්නත් අපිට අනුග්‍රහය ආශිර්වාදය තුළ වෙනවා ස්වාමිනි. ස්තුති පියන්නේ ප්‍රශංසා වේ වස්වාමනි මහිමේ වස්වාමනි ගෞරව මෙලෙස අපි ස්තුති කරන්න අයි දෙන්නේ ජීවමාන ජේසුස් වහන්සේගේ උතුම් බලවත් වූ නාමයෙන්. ආමෙන්. ස්වාමිනී ඔබයි අපේ රජුරුන් ස්වාමිනී
ස්වාමිනී අපගේ සිහසුන ඔබට විතරයි දෙන්නේ ස්වාමිනී ස්වාමිනී වාක්‍යන ඔබ වහන්සේ ලෝකයේ මැව ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී ස්වාමිනී රජුන්ගේ රජුන්ට අද අපි ගෞරව කරනවා අපි ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ අප එක් එක්කෙනාව ආලේප කරාට ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී හාලෙලූයා ස්තුති ස්වාමිනී හාලෙලූයා Sihasuna podannemi rajunge rajunata Jesus mage jivayan samamaliye devi duobai Sihasuna podannemi rajunge rajunata Jesus mage jivaya sama mari devi duobai Sihasuna podanne rajunge rajunata Jesus mage jivaya sama mari devi duobai Jesus mage jivaya sama mari devi duobai Jesus mage jivaya sama mari ඔබහන්සේට මහිමය වේවා ස්වාමිනී සදා කාලයෙන් සදා කාලයට ඔබහන්සේගේ නාමයට මහිමය වේවා මගේ ස්වාමිනී ඔබහන්සේ අපිව එසේ වූ නිසා ස්තුති මගේ ස්වාමිනී වැටිලා හිටපු අපිව ඔබහන්සේගේ හස්තය දිගු කොට අපිව එසේ වූ නිසා ස්තුති ස්වාමිනී ඔබහන්සේගේ ඒ ප්‍රේමයට ස්තුති ස්වාමිනී අද ඔබහන්සේට අපි කොහේ හිටියත් අපි එක හදවතකින් එකතු වෙලා ඔබහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී ඔබහන්සේ කළ නොකළ හැම දෙයකටම ස්තුති ප්‍රශංසා වේවා Jesus, 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 Jesus
ස්වාමිනී ඔබ වහන්සේ මගේ කඳුළු පිසදලා ස්වාමිනී ඔබ වහන්සේ මාව සෑම නපුරෙන් මිදෙව්වා ස්වාමිනී ස්වාමිනී මගේ හිතේ තිබ්බ හැම දුක් ගින්නක්ම ස්වාමිනී ඔබ වහන්සේ අයින් කරා ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනී ස්තුතියත් ප්‍රශංසාවත් මහිමියත් අත් වේවා මගේ ස්වාමිනී හාලෙලූයා ස්තුති ස්වාමිනී හාලෙලූයා මා බලවත් කරන්න ස්වාමින් වහන්සේ අපි වැඳුම් පිදු දෙමු හාලෙලූයා Samide,
samidhanam thula siyalla kala hakive hallelujah siyalla kala hakive සංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමී ස්වාමිනී ඔබ වහන්සේ එදා ඒ කල්වාරේ අපි වෙනුවෙන් හෙළු ඒ ශුද්ධ රුධිරයට ස්තුති ස්වාමිනී ඒ ලේවල බලය කිසිසේත්ම නැති වෙලා නැ මගේ ස්වාමිනී අවුරුදු දහස් ගාණක් ගියත් ඒ ශුද්ධ උ ලේවල බලය එදා වගේම අදත් බලවත් ස්වාමිනී හalleluya ඒ ලේවලින් ස්වාමිනී මේ සබාව නාවන්න මගේ දෙවියනේ නපුරු යක්ෂයාට ලම් වෙන්න දෙන්න එපා ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ උ ලේ අප සියලු දෙනාම වසා ගන්න ස්වාමිනී හalleluya මගේ දෙවියනේ ඔබ වහන්සේ අපිව මුදවගත්තු නිසා ස්තුති ස්වාමිනී හalleluya ප්‍රශංසා වේවා ස්වාමිනී Yeah.
දෙවුපුත් මැරුණේ මානිසයි අද මාමිනුනේ ස්වාමිනී ඒ ඔබ වහන්සේගේ අගපේ ආදරය නිසා ස්වාමිනී සෙනෙහස නිසා ඒ රුධිරය ගලාගෙන ගියා ස්වාමිනී අනේ ස්තුතියි මගේ පියාණනි ඔබ වහන්සේ මා වෙනුවෙන් කළා වූ හැම දෙයකටම ස්වාමී මගේ වටිනාකමක් නිසා නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේ මට වටිනාකමක් දුන් නිසා මගේ ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා අපගේ සිද්ධාන්තයන් වහන්සේ ස්වාමීනි ස්වාමීනි අපගේ ජීවිතවල මේ මොහොතේ වෙන හැම දෙයක්ම ඔබ වහන්සේගේ දයතට බාර කරනවා ස්වාමීනි ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ජීවිත මෙතෙක් කළා වූ හැම දෙයකටම ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි හාලෙලූයා ස්වාමීනි ප්‍රශංසාවත් මහිමයත් වේවා ස්වාමීනි සියලු දෙනාම තුල වැඩවසන ස්වාමීන් වහන්සේ වහන්සේ ස්වාමීනි එකම ශුද්ධාත්මෙන් ක්‍රියා කරන ස්වාමීනි එසේ හාලෙලූයා thank you my lord ඔබ වහන්සේ සපේන ස්වාමීන් වහන්සේ ස්තුති ජෙහෝවා ජයිරේ හාලෙලූයා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර
මා ගැන සිතන්නද මා සතුවතිනා කමකිම දෝ සමිදුනි ඔබ මා ගැන සිතන්නද මා සතුවතිනා කමකිම දෝ සිතා ගන්න බැරි බෙලිදුනි මාද මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර මෝතේ අපි සියලු දෙනාම උන්වහන්සේගේ මරණය සීකරන මොහොත ඔබගේ සිත් සෝදිසි කර බලන්න. ඔබ කරන දේ හැම දෙයක්ම අපි දෙවියන් වහන්සේ තුල ඉන්නකොට අපි කරන හැම දෙයක්ම උන්වහන්සේට ප්‍රසන්න වෙන විදියට කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන එකෙන් කිසිම පළක් නැහැ. මේ මොහොතේ අපේ සිත් සෝදිසි කරන මොහොත තිත්තකමක් වෛරයක් ක්‍රෝධයක් මෙවැනි දේවල් තියෙනවනේම නැත්තම් ඔබ කෙනෙක් ගැන මොකක් හරි වචනයකින් රිද්දලා තියෙනවනම් මේ මොහොතේ දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න. ඔබ සමාව ඉල්ලන්නේ නැත්තම් දෙවියන් වහන්සේගේ මේ පූපය මිදිපැණි ලබා ගන්න එපා. ගොඩක් දෙනෙක් මරණයට පවා පත් වෙලා සිටින්නේ මේක නොසුදු ලෙස ලබන නිසයි. ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රියේ උන්වහන්සේ පූපේ රැගෙන ස්තුති කොට කඩා මෙසේ වදාළසේක. මාගේ ශරීරයයි ඔබ අනුභව කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. මේ දෙපැන්ගෙන ස්තුති කොට මේ මාගේ රුධිරයයි නව ගිවිසුමේ පානයයි ඔබ පානය කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක. උන්වහන්සේගේ මරණය සීකරගෙන අපි මේ කූපයයි මිදිපැන්නින් ලබා ගමු. ආමෙන්. ආමෙන්. හල්ලෙලූයා. වචනේ බෙදාගන්නේ ආසිරි සහෝදරයා. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. තවත් දවසක අපි උන්වහන්සේගේ නාමයෙන් එකතු වෙලා උන්වහන්සේගේ දේව වචනයට අපි සවන් දෙමු. අපි මොහොතක් නිශ්චලව
සිත් මෙනෙහි කරමු උන්වහන්සේගේ වචනය අපගේ සිත් තුල ධාරණය වන පිණිස උන්වහන්සේ සුද්ධාත්මයන්ට අපි ආරාධනා කරමු අපව සිත් හදන්න අපගේ හිත් ඔබ වහන්සේගේ වචනය පැලවෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ අපට මග පෙන්වන්න ස්වාමිනී ඔබ වහන්සේගේ මාලේපේ තියන්න ස්වාමිනී සුද්ධාත්මයන්නි මාගේ මුඛයෙන් පිට වෙන වචන ඔබ වහන්සේගේම වචන වෙන්න සලස්වන්න ඒ වගේම මේ අසන්නා වූ අයගේ සිද්ද ඔබ වහන්සේගේ ඒ වචනය සරුබිමේ පැලවෙන බීජ ලෙස ඔබ වහන්සේ වර්ධනය කරන්න ස්වාමිනී ඔබ වහන්සේට මේ මොහොත බාර කරන්නේ ඒ අති උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්මය ආමෙන් ඉතින් තවත් දවසක අපි අද ඇවිල්ලා තියෙනවා ඉගෙන ගන්න අපි පසුගිය කාලයේ පුරාවටම කතා කළේ පීඩා කාලයේදී අපට තියෙන බලාපොරොත්තුව ගැන ඉතින් මම අදත් ඒ මාතෘකාව යටතේ තව වැඩිපුර දෙයක් ඔබත් මාත් සමග බෙදා ගන්න යනවා මම හිතුවා අද මම ගන්න දාවිත් පීඩා කාලයේදී ගමන් කරද්දී දාවිත් කළ ඒ ප්‍රශංසාව ගීතාවලිය 69 අධික දුක් විඳින්නේ නා වූ අයගේ කන්න ලව්ව කියලා තියෙනවා ගීතාවලියේ 69 වෙනි ගීතිකාව. ඉතින් අද ඔබ අලුත් කෙනෙක් හරි දෙවියන් වහන්සේ තුල ඉන්න අයත් අද මේ පණිවිඩය ඔබ අසන්න පුළුවන්. මේ ගතකුණා වූ පසුගිය කාලය බොහෝ කැළඹිලි ස්වභාවයක්, පීඩා ස්වභාවයක් ඔබට දැනෙන්න ඇති. නමුත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන ඉන්නේ ඔබත් අද ඒ උන්වහන්සේව විශ්වාස කළොත් උන්වහන්සේ ඔබට බලාපොරොත්තුවක් දෙනවා. ඒ බලාපොරොත්තුව තමයි අපේ ඇදහිල්ල. අපි නොපෙනෙන දෙයක් ගැනයි අපි බලාපොරොත්තු තියාගෙන තියෙන්නේ. මොකද පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවක් අපිට අවශ්‍ය නැහැ. අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ඉතින් දේව වචනේ මෙන්න මෙහෙම කියනවා. ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේ ගැන සහතිකයකය. නොදක්නා දේ ගැන ඔප්පෝය කියලා. ඉතින් ඔබ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ඒ තබා තියෙන බලාපොරොත්තුව උන්වහන්සේ ජයග්‍රහීව අපිට ලබා දුන්නා. උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා ලබා දුන්නා. ඒ මාර්ගය තුල තමයි අපි ගමන් කරන්නේ. උන්වහන්සේ තමයි අපේ ආදර්ශය. මොකද උන්වහන්සේ අපට කිව්වා මාර්ගයේද ජීවිනේද සත්‍යයේද මමය. මා තුලින් ඇර පියාණන් වහන්සේට කිසිවෙක්ට යන්න බෑ කියලා. ඉතින් අපට තියෙන ඒ එකම බලාපොරොත්තුව තමයි ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල. ඉතින් අපිට කිව්වා ඒ අදහන අයට උන්වහන්සේ උරුමයක් දුන්නා. අපිට බොහෝ අයට එක එක තෑගි ලැබෙන්න පුළුවන්. නමුත් මේ උරුමය අපිට ලැබෙන්නේ පුත්‍රකම ලැබෙන්නේ ඒ උන්වහන්සේව අදහගත් අයට පමණයි. ඉතින් අපි සූදානම් වෙමු, අපි අසමු මොකද්ද මේ පීඩා කාලයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය. මේ දාවිත් ලියලා තියෙනවා ඒ දාවිත් ගීතාවලිය 69 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගියා වූ පීඩා කාලයේ අනාගත වාක්‍ය පවා මේ 69 වෙනි ගීතාවේ තියෙනවා. ඉතින් අපි කියවලා බලමු, පොඩ්ඩක් බලමු අපිටත් මේ කාලයේ උන්වහන්සේ තුල මේ ගමන් කරන අපිට පීඩා කාලයේදී අපි උන්වහන්සේට කොහොමද ගමන් කරන්නේ. දාවිත් නම් ප්‍රශංසා කළා, ස්තුති කළා ඒ මොහොතේ පීඩාව තියෙනවා. අපි බලමු ගීතිකාව කියවලා ඒ තුල අපිට ගන්න පුළුවන් ආදර්ශය, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය මොකක්ද කියලා. ඉතින් ගීතාවලියේ මම 69 වෙනි ගීතාවලියේ පළවෙනි පදේ ඉඳලා කියවන්නම්. දෙවියන් වහන්ස මා ගැලවුව මැනව, මක් නිසාද ජල ධාරා මාගේ ප්‍රාණය තෙක් පැමිණ තිබේ. සිටින්නන තැනක් නැති ගැඹුරු මඩෙහි කිමිදී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි. ජල ධාරාව මා උඩින් යති. මාගේ මොර ගැසීමෙන් වෙහෙසව සිටිමි. මාගේ උගුර වියලී තිබේ. දැන් මේ දාවිත් මේ පීඩා වෙලා ඉන්නවිල එයාගේ එයාගේ සත්‍ය ස්වභාවය, හදවතේ ස්වභාවය ඔහු මේ කියනවා. මාව ගැලවුව මැනව, මාව බේරගන්න කියලා. ඔබත් අද ඒ වගේ වාතාවරණයක ඇති. ඔබව ජල ධාරා ඔබගේ ප්‍රාණයට ඉහිලින් ගිහිල්ලා ඇති. ඔබට එරිලා ඇති, මඩෙහි එරී ඇති. අපි දන්නේ නැහැ අපිට තව ඒ අවස්ථාව ඉදිරියේදී එන්න තියෙනවද. දැනටමත් ඔබට ඇවිල්ලාද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක
උනහම දාවිත් මෙසේ ලියනවා. ඉතින් දාවිත් මෙහෙම ලියලා දාවිත් මේක ලියමින් මේ ඉන්න අවස්ථාවෙම මුරගසමින් කියනවා මගේ යාඥා කරලා මගේ උගුර වේලිලලු. එච්චරටම පිහිට ඉල්ලලා නමුත් තාම පිහිට ඇවිල්ලා නැහැ. ඒකයි මේ ලියන්නේ දාවිත්. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට මුරගසලා උත්තර නැහැ. උත්තර දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක අප්‍රාණික වෙලා. ඉතින් හතරවෙනි පදේ කියනවා. නික්ෂක් නිස්කාරණේ මට වෛර කරන්නෝ මගේ ඉස්කේ වලට වැඩිය ඉස්කේ වලට වැඩිය. අයිතු ලෙස මට සතුරුව මාසෙද දමන්න කැමැත්තෝ බලවත්ව බලවත්වය. ඉතින් මේ විනාශයක් එයා ඉදිරියේ එයාට පේන්න එයා කාලයක යනකොට ඒ පීඩා කාලයක යනකොට ඒ තැන ඉඳගෙන කන්නලව් කරනවා යාඥා කරනවා දාවිත්. දාවිත් යාඥා මත ඇරියේ නැහැ. යාඥා කරමින් ප්‍රශංසා කරා. ඉතින් අපිත් යේසුස් වහන්සේගේ ගමනට එකතු වුණාම උන්වහන්සේ අපට මෙහෙම කිව්වා. ලෝකේ බොහෝ අය මට විරුද්ධ වෙනවා. නමුත් මට පීඩාව ආවා. උන්වහන්සේටත් යේසුස් වහන්සේටත් පීඩාව ආවා. නමුත් යේසුස් වහන්සේ මොකද කළේ? එය ජයගත්තා. ඒ වගේ නුඹලා ජය ගන්නවා කිව්වා. උගුලු කියවලා බලන්න ජෝන් යොහාන් 16:33 පදය. මම කියවන්නම්. 16:33 පදය. මාතුල නුඹලාට සමාදානයේ තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කියවෙමි. ලෝකෙහි නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යමත් වෙයල්ලා මම ලෝකෙන් ජයගනිමි. ජයගතිමි කීසේක. ඉතින් යේසුස් වහන්සේ තමයි අපේ ආදර්ශය. උන්වහන්සේ ජයගත්තනම් අනිවාර්යයෙන්ම අපිටත් ජයගත හැකි. ඉතින් අපි මේ පීඩා කාලයේ අපි උන්වහන්සේ තුල මේ යන ගමන තුල අපි හිතන්න නරකයි මේක ඇයි අපිට ආවේ. අපි කල්පනා කරන්නේ අපි මේ ප්‍රශ්නේ ආපුවම අපි හිතන්නේ අපේ ප්‍රශ්නේ පීඩාව කරදරය ආපම අපි යන්නේ අපේ ඇජෙන්ඩා එකට. ඒ ප්‍රශ්නේ තුලින් ගමන් කරන්න නෙමෙයි අපිට අවශ්‍ය. ඒකින් එළියට එන්න තමයි අපිට අවශ්‍ය. ඉක්මනින් එළියට එන්න. ඒ ගමන ආවේ ඇයි? ඇයි අපිව යේසුස් වහන්සේ අපි දන්නවා ඔබ දන්නවා දෙවියන් වහන්සේ නොදැන අපිට කිසිම දෙයක් එන්නේ නැහැ. ඉතින් ඇයි මේක ආවේ කියන එක අපි කල්පනා කරන්නේ අපි ඉක්මනට එළියට යන්නයි කල්පනා කරන්නේ. ඉතින් අපි මේ වගේ අවස්ථාවක ඉන්නකොට අපි ඒ දෙයට මුහුණ දෙන්න ඕනයි. ඒකට ඇයි දෙවියන් වහන්සේ අපිට ඉන්නේ දෙහැරිය කියලා අපි කල්පනා කරන්න ඕන. මේකට හොඳම ආදර්ශය තමයි අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට කිව්වේ අපේ මාර්ගය. උන්වහන්සේ කිව්වා මමයි මාර්ගය, මාතුලින් හැර කිසිවෙකුට පියාණන් තුලට යන්න බෑ කියලා. ඉතින් අපේ මානසිකත්වයේ තියෙන්නේ අපි යේසු ළඟට ආවම අපිට ඔක්කොම සේරම ජොලියේ සේරම හරියනවා. අපි ආශිර්වාද ලබනවා, සියල්ල එනවා අපිට දෙනවා. නමුත් අපි හිතනවා ඒ සියල්ල ලැබුණම අපි හරි කන්ෆර්ටබල් තත්ත්වයකට යනවා. නමුත් බයිබලයේ එසේ කියන්නේ නැහැ. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරනකොට ඔබට පීඩා වෙනවා. ඒකට මුහුණ දෙන්න තමයි උන්වහන්සේ අපිට බොහෝ පණිවිඩ අපිට උන්වහන්සේගේ බයිබලයේ අපිට කිව්වේ. මොකද යේසුස් වහන්සේ කිව්වා ඒකට හේතුව මේ ලෝකේ ක්‍රමයට ප්‍රතිවිරුද්ධව තමයි යේසුස් වහන්සේගේ මාර්ගයේ තියෙන්නේ. ලෝකේ ක්‍රමයට නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කිව්වේ ආත්මික දෙයක්. නමුත් අපිට ඒක තේරුම් ගන්න බැරුව ගියා. බැරුවයි ඉන්නේ. උන්වහන්සේ මේ ලෝකේ ක්‍රමයට නෙමෙයි උන්වහන්සේ කතා කළේ. ඒකයි උන්වහන්සේව මේ ලෝකේ මවපු නිර්මාත්‍රුව කුරුසියේ ඇණු ගැසුවේ මේ ලෝකේ මිනිස්සු. ඇත්තටම ඒ ලෝකේ මැව්වා වූ තැනන් වහන්සේව කුරුසියේ ඇණ ගැසුවා. ඒ ඇණ ගැසුවේ ඇත්තටම ලෝකේ මිනිස්සු නෙමෙයි, ඇත්තටම ඒ දෙවියන් වහන්සේව දන්න අයම තමයි එදා ඇණ ගැසුවේ. ඉතින් ඒ පීඩාව යේසුස් වහන්සේට ආවනම් ඒ පීඩාව අපිටත් එනවා කියලා ජේසුස් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා යොහාන් 15:20. මම කියවන්නම් යොහාන් 15:20. දාසේ
තමාගේ ස්වාමයාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනේ සිහි කරපල්ලා. ඔහු මට පීඩා කළොව නම් නුඹලාටත් පීඩා කරන්නෝය. ඉතින් ඒ වගේ පීඩාව අපිට එනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ නැහැ පීඩා වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වේ නුඹලාට පීඩා වෙනවා. මොකද අපි මෙතන කියන්නේ ස්වාමියාට වඩා උතුම් නෙවෙයි. සේවකයා ස්වාමියාට වඩා උතුම් නෙවෙයි කියනවා. ඒ කියන්නේ ස්වාමියා කවුද? අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි සේවකයෝ. ඉතින් ස්වාමියා පීඩාව තුල ගියා නම් සේවකයොත් ඒ පීඩාව තුල යා යුතුමයි. ඒක තමයි උන්වහන්සේ කිව්වේ. ඒක සිහි කරපල්ලා කිව්වා. ඔහු මට පීඩා කළු නම් උඹලාටත් පීඩා කරන්න. ඉතින් අපිට ඒක එනවා. ඉතින් අපි ඒවට මූණ දෙන්න, ඒවට ශක්තිය දෙන්න උන්වහන්සේ අපිට කිව්වා. ධෛර්යමත් වෙයල්ලා, මම පීඩාව ජයගතිමි, නුඹලාත් ජය ගන්නවා කියලා. ඉතින් අපි මේ කාලේ අපිට මේ එන සෑම දෙයක්ම අපි උන්වහන්සේ තුල ඉඳගෙන උන්වහන්සේ තුල ගමන් කරන්න ඕන. ඒවට මූණ දෙන්න ඕන. ඒව තුල උන්වහන්සේට යාඥා කරන්න, ප්‍රීති ප්‍රශංසා කරන්න. ඉතින් ඒ තුල ගමන් කරනකොට අපිට ජය ගන්න පුළුවන්. මොකද උන්වහන්සේ ලෝකේ ජයගත්තේ යුද්ධ කරලා, සටන් කරලා, අනික් අයට පාඩම් උගන්වලා, අනික් අයට වින කරලා, විරුද්ධකාරයින්ට වෛර කරලා. උන්වහන්සේ ජයග්‍රහණය ගත්තේ නැහැ. උන්වහන්සේ ආත්මික තලයේ වෙනත් විදිහකට සතුරාට ප්‍රේම කරලා, අයහපතට යහපත කරලා, ඒක කළේ උන්වහන්සේ ඇතුළාන්තෙන්. අපිටත් කියන්නේ ඒකයි උන්වහන්සේ පණිවිඩය. උන්වහන්සේ කළා වගේ අපිත් කරන්න. උන්වහන්සේ වෛර, උන්වහන්සේ අවසාන මොහොතේ කුරුසේ ඉල්ලලා ඉන්නකොට මේ ඉල්ලලා ඉන්නකොට මොකද කිව්වේ? මේ අය නොදැන කරන වරදට සමා වෙන්න කිව්වා. ඉතින් අපටත් ඒ ගති ලක්ෂණ, උන්වහන්සේගේ ස්වභාවය අපි ඇති කරගන්න ඕන. ඉතින් එදා ඒ යුදෙව් ජනතාව යේසු ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේට පැමිණියාම, ඒ උපත ලැබුවම ඇවිල්ලා ඒ සේවය ආරම්භ කරගෙන යනකොට, උන්වහන්සේ සේවය කරනකොට උන්වහන්සේව පිළිගත්තේ නැහැ. ඇයි? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා හිටියේ වෙනත් කෙනෙක්ව. ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ව පීඩාවට පත් කරන ඒ රෝම අයගෙන් ගලව ගන්න රජ කෙනෙක් වගේ, දාවිත් වගේ රජ කෙනෙක් එයි කියලා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ පහත් තැනින්, පහත්ම තැනින්, ඉතාම හම්බල් විදිහට ආවේ උන්වහන්සේ. ඉතින් ඒ වගේ ආපු උන්වහන්සේව පිළිගන්න ඒ අය සූදානම් වෙලා හිටියේ නැහැ. අදත් අපි උන්වහන්සේට ඒ උන්වහන්සේගේ ඒ ගති ලක්ෂණ අපි තුල අද තියාගෙන, ඒ ස්වභාවය අපි තුල ඇති කරගෙන උන්වහන්සේගේ උන්වහන්සේ තුල ගමන් කරමු. මොකද උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ මාර්ග අපේ මාර්ගවලට වඩා උසස්. අපි හිතනවා අපේ පීඩාව වෙනකොට අපේ මාර්ගවල යන්න අපි එක එක්කෙනාගේ උපදෙස් පතනවා. නමුත් අපි සොයන්න ඕන උන්වහන්සේගේ, උන්වහන්සේගේ මාර්ගයේ උසස්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒ වෙලාවට ඒ පීඩාව වෙන විට අපේ ෆෝකස් එක අපේ එළිය අපේ ඉලක්කය යන්නේ ඒ පීඩාව තුළ ගමන් කරන එක ඉඩහැරලා ඒකෙන් එළියට ඇවිල්ලා උන්වහන්සේව අමතක වෙනවා. අපේ ජීවිත තුළ ඒ පීඩා වෙනකොට අපි කලබල වෙලා උන්වහන්සේගේ ඒ ගමන් කරපු මාර්ගයේ උන්වහන්සේ ඉවසීමෙන් ඒ කරුවා උදේවල් අපට අමතක වෙනවා. ඉතින් ප්‍රශ්නයේ පීඩාව අපේ දෙවියන් වහන්සේගෙන් අවසරයක් එන්නේ නැහැ වගේ එන්නේ නැහැ. අපි ඒක බලෙන් දාගත්තොත් ඇරෙන්න. උන්වහන්සේ දන්නවා ඒ තුල අපිව අරින්නේ අපව සූදානම් කරන පිණිස, අපව ඒකට ඒ උන්වහන්සේගේ පන්නරය අපට ලැබෙන පිණිස. එදා ඇත්තටම මේ දාවිත් රජු පීඩාව ආපු වෙලාවේ මොර ගැසුවා, යාඥා කළා, ප්‍රශංසා කළා. ඒ වගේ යේසුස් වහන්සේත් කැළඹුණා. මිනිස්සෙක් හැටියට යේසුස් වහන්සේත් කැළඹුණා. ඔබ දන්නවද යේසුස් වහන්සේත් කැළඹුණා? ඔබට මතකද ගෙත්සෙමෙන උයනට යේසුස් වහන්සේ ගෝලයේ 3 දෙනෙක් එකතු කරගෙන යාඥා කරන්න ගියා. ඒ යාඥා කරන්න ගියාපුවාම ඒ වෙලාවේ උන්වහන්සේ ඒ කැළඹිලා හිටපු එක ලූක්තුමා ලියනවා. ඒ වෙලාවේ යේසුස් වහන්සේගේ දහඩිය ලේ බවට හැරුණා කියලා. ඉතින් අපිත් ගොඩක් වෙලාවට සහාය හොයනවා, යාළුවන් අතර යාඥා කරන්න කෙක්කිනා හොයනවා.
ඒ වගේ යේසුස් වහන්සේ මිනිස්සේ කැටියට ඒ වගේ හෙව්වා. උන්වහන්සේ කතා කරා එයාගේ ළඟම හිටපු හොඳම බඩීස්ලා තුන්දෙනාට කතා කරලා යාඥා කරන්න යන් කියලා කිව්වා. මොකද කරේ? යේසුස් වහන්සේ යාඥා කරන අතර ගිහින් ආයේ නැවත හැරිලා එනකොට ඒගොල්ලෝ නිදි. කවුරුත් හිටියේ නැහැ. ඒකයි මෙතන දාවිත් කියන්නේ මට අනුකම්පා කරන අය හෙව්වා මට හම්බුනේ නැහැ කියලා. මේ මේ 69 වෙනි ගීතිකාවේ ඔබ කියවුවොත් පල්ලහැට 20 වෙනි පදයේ 69 20 වෙනි පදයේ කියනවා නින්දාවෙන් මගේ සිත බිඳුනේය මම ශෝකයෙන් පිරී සිටිමි අනුකම්පා කරන්නෙකු බලා සිටිමි කිසි නමුත් කිසිවෙක් නොවිය සනසන්නන් සෙවිමි නමුත් සම්බ නොවිය ආහාර පිණිස ඔහු මට තිත්ත ද්‍රව්‍ය දුන්නුය මෙතන තමයි කියන්නේ මේ දාවිත් මෙතන අනාගත වාක්‍ය කියනවා යේසුස් වහන්සේට මුණ දෙන්න වෙන පීඩාව. ඉතින් ඔබත් මමත් මේ යනකොට කවුරුත් නැති වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ දා කාටද යාඥා කළේ? එහින් තනිව යාඥා කරා. ඒ යාඥා කරලා ඉන්නකොට ඉල්ලුවේ කිව්වේ මොකද්ද? එයාට ඒ මානුෂිකත්වයේ අපිට වගේම ඒ පීඩාව ඒ කලබලේ යේසුස් වහන්සේට දැන්නා කියලා කිව්වා. පුළුවන් නම් මේ කුසලාණය මගෙන් අයින් කරන්න ස්වාමී. පියාණෙනි. හැබැයි ඒක මගේ කැමැත්තට නොව ඔබගේ කැමැත්තට කියලා කිව්වා. ඉතින් යේසුස් වහන්සේත් ඒ වගේ කලබලකාරීක යනකොට ඒ පියාණන් වහන්සේට ගිහින් මිනිස්සෙක් හැටියට ඒ වෙලාවේ කිව්වා ඔබගේ කැමැත්ත කරන්න කියලා. පියාණන් වහන්සේගේ කැමැත්ත. දැන් අපිටත් පීඩාව ආපුහම අපි කල යුත්තේත් ඒක පියාණන් වහන්සේගේ කැමැත්ත. ඒ අපිට එන කරදර කාලය, පීඩා කාලය, අපිට එන අබාරු වෙලාවේ උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න ඉඩාරින්න. ඒකින් පැනලා යන්නවත්, ඒකින් ඉක්මනට අයින් වෙන්නවත් නෙමෙයි. උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුළ එන්න ඉඩ සලස්වන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ යම් ක්‍රියාවලියක් ඔබේ ජීවිතය තුළ කරන්න යනවා. ඒ කරන්න උන්වහන්සේට ඉඩ දෙන්න. ඒ ඔබව හදන්න, ඒ ඔබව සම්පූර්ණත්වයට ගේන පිණිස උන්වහන්සේට අපි ඒ මොහොතේ අපි සම්පූර්ණ යටත් වේ යුතුයි. ඉතින් අපටත් අවශ්‍ය ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ පියාණන් වහන්සේට කැමැත්තට ඉඩ දුන්නා වගේ අපිත් අපිට එන පීඩාවෙදිත් අපිට යන මේ අමාරු කාලවලත් අපි උන්වහන්සේගේ කැමැත්තට යටත් වෙන්න ඕන. ඉතින් මේක තමයි අපි ඉගෙන ගත යුතු ආදර්ශය. ඉතින් ගීතාවලියේ 69 19 වෙනි පදයේ ගන්නම් 19 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. දවස්පත අපේ බර උසුලන්නා වූ අපේ ගැලවුම්කාරු දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ වනාහි අපට ගැලවීම දෙන දෙවි කෙනෙක්ව මරණින් මිදෙන මාර්ගය ආයත්වන්නේ ස්වාමී වූ යේසුස් වහන්සේට. ඉතින් දාවිත් මේ පීඩාව මැද්දේ යාඥා කරනවා, ප්‍රශංසා කරනවා. වේදනා කාලය තුල ඒ අවධානය දෙවියන් වහන්සේට දෙනවා, ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා මේ දුන්නු ජීවිතය ගැන. ඉතින් ඔබ දන්නවා සමහර ලාවට අපි පීඩාව යනකොට අපිට එනවා, මතක් වෙනවා අපිට මේ ප්‍රශංසා කරන්න නෙමෙයි හුඟක් වෙලාවට මතක් වෙන්නේ, අපිට මතක් වෙන්නේ අර විරුද්ධකාරයා ගැන. අපිට අවධානය යොමු කරනවා අනිත් කෙනාගෙන් පලිගන්න. ඉතින් ඒක තමයි සාතන්ට අවශ්‍ය. අපේ ෆෝකස් එක එතනට ගෙනියනවා සාතන්. ඒ නිසා අප මොකද කළොත්තේ දාවිත් යාඥා කරා වගේ ඔවුන්ගේ මේසය විනාශ වෙන විදිහට අපි කන්නලව කරන්න ඕනා. ඒකයි මෙතන කියන්නේ උන්වහන්සේ දාවිත් කියනවා. එයා ඒ ප්‍රතිවිරුද්ධ කාර්යයගේ මේසය විනාශ වෙන විදිහට දෙවියන් වහන්සේ දෙමුකද දෙවියන් වහන්සේට තමයි විනිශ්චය තියෙන්නේ. අපිට කාටවත් විනිශ්චය කරන්න බෑ. කාවවත් විනිශ්චය කරන්න බෑ. ඉතින් අපිත් ඒ දෙවියන් වහන්සේ ඉදිරියට එන්න ඕන. දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේ තුල මේ පීඩා කාලය තුල උන්වහන්සේ යේසුස් වහන්සේ කළා වගේ අපි කළ යුතුයි. පියාණන් වහන්සේට යටත් විය යුතුයි. මේ පීඩා කාලෙන් එළියට ගන්න පුළුවන් ඒ අපි අදහන ඒ දෙවියන් වහන්සේටම පමණයි. අපේ හැකියාවෙන් මේ වෙන් ගොඩ එන්න බෑ. දෙවියන් වහන්සේටම පමණයි. ඉතින් අපිට වෙන්නේ මේ පීඩා කාලය තුළ මේ සියල්ල අමතක වෙලා යනවා. අපිට හිතෙනවා දැන් බලාගෙන හිටියා ඇති.
අපි ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න අපේ ඇජෙන්ඩා එකට යන්න ඉතින් ඒ දේ නොකර අපි උන්වහන්සේ කරා වගේ උන්වහන්සේ අනිත් අයට ඒ අයහපත යහපතින් ජයගත්තා වගේ අපිත් උන්වහන්සේ තුල ඒ ගමන් කරන්න උත්සාහ කරමු 69 මං එන්නම් ආයි 69 29 වෙනි පදේට ජෙරුසලමේ ඔබේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඳුරු ගෙනෙන්නෝය. ඉතින් මේ මේ කියන්නේ මේ පීඩාවේ ඉන්න එක්කෙනා දැන් උන්වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේට ප්‍රශංසා කරන්න එනවා. පඳුරු අරගෙන එනවා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. බෙල්ල ළඟට හිර වෙලා ඉදිද්දි ප්‍රශ්නේ මැද ඉදිද්දි දාවිත් ඇවිල්ලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ ගැන උන්වහන්සේ දුන්නු ඒ ජීවිතයට ස්තුති කරන උන්වහන්සේ ප්‍රශංසා අපිටත් මේ පීඩා කාලය තුල අපිට කරන්න ඕන අන්නේකයි. අද අපි බොහෝ විට දේව වචනේ දන්නවා ඉගෙනගෙන ඉන්නවා. නමුත් අපිට මුකුත් දන්නේම නැතුව මේ සියල්ල අමතක වෙලා යනවා. අපිට අමතක වෙනවා අපි කරන්න ඕන යාඥාව පවා මේ කලබල මේ පීඩා කාලය තුල ඉන්නකොට. ඉතින් උන්වහන්සේ කියන්නේ ඉතාම සරල දෙයක්. මේ දෙවියන් වහන්සේ අපිට හැම දෙවියන් වහන්සේට හැම තිස්සෙම මුල් තැන දෙන්න. ඔබේ ජීවිතයේ ඒ වගේම උන්වහන්සේව විශ්වාස කරන්න. එවිට සියල්ල ජයගත හැකි. උන්වහන්සේ විශ්වාස කරන අයට උන්වහන්සේ කරුණාව තියෙනවා. අපිට මේවා ලොකුවට හිතලා හිතන්න ගියාම අපිට අර සරල දේ අමතක වෙනවා. අපිට ඉතාම සරල දෙයක් තියෙන්නේ. අපිට තියෙන්නේ උන්වහන්සේ තුල ඒ පීඩා වෙනකොට උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් උන්වහන්සේට ඔබගේ ජීවිතයේ ඒ තියෙන ප්‍රශ්නයකට එඬ ඉඩ අරින්න දැරලා උන්වහන්සේ තුල විශ්වාසෙත් සිටින්න. උන් හැම තිස්සෙම උන්වහන්සේව විශ්වාස කරන්න. මොකද උන්වහන්සේව අපවත් අරින්නේ නැහැ. අපි දන්නවා අලුත් ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් ඒක අලුත් දෙයක් නෙවෙයි අපිට. අපි හොඳටම දන්නවා ඒක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පීඩාව එන විට අපේ සිත දුවනවා. අපිට ඕවා අමතක වෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මෙතන දාවිත් ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා, ස්තුති ප්‍රශංසා ගීතිකා කියනවා. ඉතින් ඒකට හේතුව කියනවා 69:31. එහෙම කරන්න හේතුව 31 වෙනි පදේ. පීඩා කාලය තුල ගුණකු පූජා කරනවට වඩා හොඳයිලු උන්වහන්සේට ප්‍රසන්නයිලු ඒ ප්‍රසන්න ප්‍රශංසාව. පීඩා කාලය තුල පූජා ඔප්පු කරනවට වඩා ප්‍රසන්නයිලු උන්වහන්සේට ප්‍රසන්න. සමහර විට අපිටත් හරි අමාරුයි ප්‍රශ්න මැදින් යන විට මේ ස්තුති ප්‍රශංසාව කරන්න. අපි හිතනවා ප්‍රශ්න වලින් පිරීලා ඉන්නකොට මොන ප්‍රශංසා අපේ ප්‍රශ්න වලින් පිරීලා ඉන්නකොට අපි කොහොමද ප්‍රශංසා කරන්න කියලා අපිට හිතෙනවා. අපේ හිතක් එන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පීඩාව තුළදීත් උන්වහන්සේට අපි ප්‍රශංසා කරන විට. අපි සමහරවිට බලාගෙන ඉන්න ප්‍රශ්න ඉවර වෙනකල් ප්‍රශංසා කරන්න. හැබැයි ඒ ප්‍රශ්න ඉවර වෙලත් අපිට හිතේ එන්නේ නැහැ ප්‍රශංසාව කරන්න. අපිට ප්‍රශ්නේ අපිට අර ජේසුස් වහන්සේ ඒ අපිට දුන්නා වූ ඒ කරුණාව තුළ ඒ අනුග්‍රහය තුළ අපිට දුන්නා වූ ඒ සැනසීම අපිට ආයෙ අමතක වෙනවා. ඉතින් ඔබට මතක ඇති ඔබ ලෝකයේ කෙනෙක්ව ඉඳලා ඔබ දෙවියන් වහන්සේව සුවාගෙන ආපුවම ඔබට දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න කියන්නේ නැහැ. ඔබ ආපු වෙලාවටම ඒ ප්‍රශ්නවලට ඔබට උත්තර දෙනවා. ඔබ හොඳට දැකලා ඇති අපේ සභාවේ බොහෝ අය දෙවියන් වහන්සේව සුවාගෙන ඇවිල්ලා බොහෝ ආශිර්වාද ලැබනවා. ආපු දවස් ආපු අලුතම උන්වහන්සේ බොහෝ අත්දැකීම් ඔබට දෙනවා. ඔබට ඉල්ලන ඉල්ලන හැමදේම දෙනවා. ඇයි? දෙවියන් වහන්සේ ජීවමාන බව ඔබට පෙන්වන්න, ඒ ජීවන බාන දෙවි කෙනෙකු ඉන්න බව ඔබට කියන්න. ඉතින් ඔබ අදහ ගන්නවා ඔබ ජීවමාන බව උන්වහන්සේ විශ්වාස කරගෙන ඒ ගැලවීමට ආපු කාලේ ඔබට ඒ දේවල් ටට්ටක් ගාලා ලැබෙනවා. නමුත් දැන් බොහෝ දේ අමාරුයි. ඔබ කාලයක් ගියයින් පස්සේ ඔබ වෙනස් වෙනවා.
උන්වහන්සේ ඒක නෙමෙයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ තුල හැමදාම ඉඳගෙන උන්වහන්සේ අපව ඒ උන්වහන්සේව අපව ගෙනාවේ. උන්වහන්සේගේ සැලැස්මක් තියෙනවා අපව ගෙනාපු. ඒ උන්වහන්සේගේ සැලැස්මට අපි යටත් වෙන්න ඕන. ඒ කැමැත්තට ඉඩ දෙන්න ඕන. ඉතින් උන්වහන්සේ කියන්නේ ඒ පීඩාව වෙලාවෙත් ඒ ප්‍රශ්නේ බෙල්ල හිරවිලා ඉන්න වෙලාවෙත් ප්‍රශංසා කරන්නයි. හැබැයි ඒක කළ යුතු නිසා කරන්න එපා. හදවතින්ම කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කරන එක හදවතින්ම කරන්න. සමහරවල් අපිට හිත දෙන්නේ අපි මොකද අපි එක එක මිනිසුන් පස පස යනවා. අපි යාළු මිත්‍රයින්ගෙන් ඒ පීඩාවට ප්‍රශ්නවලට කරදරවලට පිළිතුරු සොයනවා. උන්වහන්සේ දිහා බලන්නේ උන්වහන්සේව විශ්වාස කරන්නේ විශ්වාස කරන්න උන්වහන්සේව උන්වහන්සේ දිහා බලන්න උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න මොකද උන්වහන්සේ කියනවා ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් උන්වහන්සේ අපව විශ්වාස කරනවා ඒක තරේ අල්ලගන්න උන්වහන්සේ විශ්වාස කරන්න ඔබ හිතන්න මුල් සභාවේ කිතුනුව ඔබ කියවලා ඇති ක්‍රියාපතේ ක්‍රියාපතේ මුල් සභාව ගැන ලොකු විස්තරයක් තියෙනවා ඒ මුල් සභාවට ආපු පීඩා වලින් 1%ක්වත් අද අපට ඇවිල්ලා නැහැ ඒ අයට මොනවාද ආපු පීඩා ඒ අයව සිංහෙන්ගේ ගුහාවලට දැම්මා කොලෝසියම් එකේ දැම්මා ගිහිල්ලා සෙනඟ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගත්තා උන්වහන්සේගේ නාමය විශ්වාස කරා කියලා ගිහින් දැම්මා ඒගොල්ල කොහොමද ගියේ ගීතිකා කර කර ප්‍රශංසා කර කර අපිට ආදේව ඇවිල්ලා නැහැ අද අපි ප්‍රශ්නේ කරන් තියෙන්නේ අපේ ආශිර්වාදේ අපිට තියෙන බ්ලෙසින් එක ඉතින් බලන්න කල්පනා කරලා පාළුලා සීලස්ලා ගෙදර දන්වැල් දාලා ඉන්නකොට කරේ ප්‍රශංසා කරා ඒගොල්ලන්ගේ ජීවිත රටාව ලයිෆ් ස්ටයිල් එක ප්‍රශංසාවක් වුණා ඒ කාලේ නීරෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවධානවා කිව්වම ගිහිල්ලා පන්දන් වලට ගැට ගැහුවා. ඉතින් එහෙම කරනකොට ඒගොල්ලෝ ප්‍රශංසා ගීතිකා කර කර ගියේ. අද අපිට ඒ වගේ තත්වයක් නැහැ. දෙවියන් වහන්සේට ස්තුති වෙන්න ඕන. අද අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේම ආශිර්වාදය, අපේම බ්ලෙසින් එක අපිට දීලා තියෙන උන්වහන්සේ බොහෝ ආශිර්වාද අද අපි බ්ලොක් කරගෙන ඉන්නවා. උන්වහන්සේට පළඹ තැන දෙන්න බැරුව. ඉතින් අපි මොකද කරන්නේ අපි කම්ප්ලේන් කරනවා ඔබට මතකද කවුද කම්ප්ලේන් කරේ බයිබලේ කම්ප්ලේන් කරේ දා ඊශ්‍රායෙල් ජනතාව ඊශ්‍රායෙල් සෙනඟ පීඩාව කාන්තාරයේ මැදින් ඉතා කෙටි කාලයකදී යන්න තිබුණු ගමන දීර්ඝ කාලයක් වුණා ඒ යනකොට මොකද කරේ කෑම නැහැ වතුර නැහැ මස් නැහැ ඉල්ලලා කම්ප්ලේන් කරා මොසෙස්ට ඒ අයිට මොකද වුණේ කාන්තාරයේ කී දෙනාද පොරොන්දු දේශයට ගියේ අපි අද ආත්මිකවේ ගමන බැලුවොත් ඒ ගමනේ උන්වහන්සේ ආත්මිකව ගෙනාවා ගමනක් ඒගොල්ලන්ව හදන්න වෙනස් කරන්න අර වහල් භාවෙන් මුදාගෙන අපිවත් එහෙමයි ඒ භෞතික කතන්දරය අද ආත්මික අපිට ආත්මිකව ගත යුතුයි ඒ පොරොන්දු දේශයට ගියේ දෙතෙනයි අද අපිටත් ජේසුස් වහන්සේ පොරොන්දුවක් දීලා තිනවා සදාකාල ජීවනයේ අපිත් ඒ ගමන යන්න සූදානම් වෙන්නේ කොහොමද කම්ප්ලේන් කර කරද ප්‍රශ්න කිය කියද පීඩාව පීඩාව කිය කියද අපිට පීඩාවක් නැහැ අපි අපේ පීඩාව අපි බ්ලොක් කර අපිම අපේ දේවල් පීඩාවකට පත් කරගෙන තියෙන ඉතින් ඒ එදා කිතුණු ක්‍රිස්තියානි ක්‍රියාපොතේ ඒ කිතුණුවා ගිය පීඩාවෙන් 1%ක්වත් අත අපිට නැහැ නමුත් අපි එදා ඊශ්‍රායෙල් ජනතාව වගේ කම්ප්ලේන් කරනවා නම් කල්පනා කරලා බලන්න එදා පොරොන්දු දේශයට ගියේ දෙන්නයි ඔබ කම්ප්ලේන් කර කර ඉන්න එපා ඔබ හොයන්න උන්වහන්සේ අවස්ථාව දෙනවා මේ පීඩා කාලයේදී අපිට පහුගිය ටිකේම බොහෝ අවස්ථාව දුන්නා ඒකට අපි සූදානම් වෙලා ඉන්නවා ඒ සූදානම් වෙලා ඉන්න කාලේ අපි උන්වහන්සේ ගැන හොයන්න උන්වහන්සේට ලං වෙන්න අපි අවස්ථාව දෙමු මොකද උන්වහන්සේ ඉස්සෙල්ලාම අපිට කිව්වේ මතෙව් 6:33 කියවලා බලන්න. උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකමද සොයන්න. තුරු සියල්ල
නුඹලාට ලැබෙනවා කිව්වා. අද අපි මොකද කරන්නේ? උන්වහන්සේ සොයන්න කියපු දේ අපි හොයන්නේ නැහැ. උන්වහන්සේ සොයන්න කිව්වේ මොකද්ද? උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයන්න කිව්වා. ඉතුරු සියල්ල උන්වහන්සේ දෙනවා කිව්වා. දෙනවා කියපු දේ උන්වහන්සේ දෙනවා. අද අපි මොකද කරන්නේ? දෙනවා කියපු ඒවා උන්වහන්සේගෙන් ඉල්ලනවා. අපි ඒකේ අනිත් පැත්ත කරන්නේ. උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද පළමුව සොයන්න කිව්වා. ඉතුරු සියල්ල දෙනවා කිව්වා. ඒ දෙනවා නම් උන්වහන්සේ විශ්වාස කරන්ඩ උන්වහන්සේ දෙනවා. එහෙම දෙනවා නම් ඒවා හොය හොය යන්න එපා. ඒ ගැන යාඥා කර කර ඉන්න එපා. ඒවා හොයන්න එපා. ආශිර්වාද හොයන්න එපා. ආශිර්වාද ඔබ පසුපස එනවා. ධර්මිෂ්ඨකමද උන්වහන්සේගේ රාජ්‍යද සේවොත්. ඒක තමයි උන්වහන්සේගේ පොරොන්දුව. අද අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඒක නිසා අද අපිට ආශිර්වාදම අපිට බාධාවක් වෙලා තියෙනවා ජීවිතේ. ඉතින් ඔබ හිතන් දෙපා ඔබ කවදා හරි දෙවියන් වහන්සේ ඉදිරියට යන්නේ ඔබ තනියම. ඔබේ ප්‍රශ්න ඒ පීඩා කරදර එක්ක නෙමෙයි උන්වහන්සේ ඔබ යන්නේ. ඒ ප්‍රශ්නත් අරගෙන ඔබ යන්නේ නැහැ උන්වහන්සේ ඉදිරියේ හිටගන්න. ඉතින් මම ඔබට මේ වෙලාවේ පොඩි ටිප් එකක් දෙන්නම්. කොහොමද මේ ගමන යන්න මේ බාධා පීඩා එක්කද යන්නේ නැද්ද යන්නේ කියන එක ඔබ කල්පනා කරලා බලන්න. මම කියන්නේ නැහැ, ඔබ හිතන්න. පොඩි ටිප් එකක් හිතන්න. ඊළඟ මොහොතේ ඔබ මේ පොළවෙන් යන්න යනවා. ඔබ හිතන්න. එවිට ඔබ අර ප්‍රශ්න ටිකත් අරගෙනද යන්න යන්නේ? මගේ ඒ ප්‍රශ්න පීඩාවල් පස්සෙන් එනවද? ඒ එහාටම ස්වර්ගයටම එනවද? ඔබගේ ප්‍රශ්නය බැංකුවේ ණය නම්, ඔබගේ ප්‍රශ්නය දරුවෝ නම්, මේ දරුවොත් පස්සෙන් එනවද? ඔබ දැන් යන්න සූදානම් වෙලා ඉන්න මොහොතක ඔබ හිතන්න. දරුවෝ නම් ප්‍රශ්නේ, දරුවෝ එනවද? ඔබගේ රැකියාව නම් ප්‍රශ්නේ, රැකියාව එනවද? ඔබගේ කන්ස්ට්‍රක්ෂන් එකද, බිල්ඩින් හදන එකද, ඔබගේ බිස්නස්ද, ඒවා පස්සෙන් එනවද? ඔබ යන්න යන්නේ තනියම හිටගන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව. හිතන්න ඒ වෙලාවට ඔබ ප්‍රශංසා කරමින් හිටියොත් ඔබගේ සිතුවිල්ල ඒ මොහොතේ කොහොම වෙයිද? ඔබ කම්ප්ලේන් කර කර හිටියොත්, චෝදනා කර කර හිටියොත් ඒ මොහොතේ ඔබට මොකද වෙන්නේ? හිතන්න. හිතලා ඔබම සූදානම් වෙන්න. මේ කාලය අපිට දීලා තියෙන උන්වහන්සේ සූදානම් වෙන්න. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේ අපව මැව්වේ ඇත්තටම උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස. නමුත් අපි දෙවියන් වහන්සේගේ මාර්ගය, එදා මැවිල්ලේදී ආදම් දෙවියන් වහන්සේගේ මාර්ගය නෙමෙයි තෝරගත්තේ. සාතන් එක්ක එකතු වෙලා අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බයිබලේ කියනවා හරියට අපේ ජීවිතය තන මත වැටුණු පිණි බිඳක් වගේ කියලා. මොකද්ද තන මත වැටුණු පිණි බිඳ? මේ මොහොතේ නැති වෙලා යන්න පුළුවන්. එමි නිසා සෑම සිටින මොහොතකම උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඒකයි කියන්නේ හුස්ම තියෙන සියල්ලෙනි උන්වහන්සේට ප්‍රශංසා කරන්න කියලා දේව වචනේ කියනවා. නැත්තම් අපි ඉවරයි. අපි නෑ මෙතන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. එලිදරව් පොතේ 22:16-17 වෙනි පදේ මම අවසාන ලෙස ගන්නම්. ඒකේ අරගෙන මම පොඩ්ඩක් පොඩි විග්‍රහයක් කියන්නම්. 22:16-17. යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂි දෙන්න මාගේ දූතයා එවිමි. මම වනාහි දාවිද්ගේ මුල සහ වංශයේ දීප්තිමත් පහන් තාරකාවය. ආත්මයන් වහන්සේද මනාලියද වරෙන්නයි කියති. අසන්නාද වරෙන්නයි කියාවා. පිපාසා ඇත්තා ඒවා කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා. ඉතින් යේසුස් වහන්සේ කියනවා මම සභාවන් උදෙසා මේ දේවල් සාක්ෂි දෙන්න දූතයා වෙව්වා කියලා. ආත්මයන් වහන්සේද මනාලියද වරෙන්නයි කියේති. ඇයි මේ මනාලිය කියන්නේ කවුද? අද සභාව. සභාව එන්න කියනවා. දැන් සභාව සූදානම්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මනාලය එන්න ලෑස්තිලා ඉන්නවා. දැන් සූදානම්. අතහැරලා එන්න කියන්නේ සියලු දේ අතහැරලා. හරි, සියලු දේ අතහැරලා එන්න.
සමග මනාලයා සමග යන්න සූදානම් වෙලා ඉන්නලු මනාලියට මේ ලෝකේ බැඳීම් නැතුව මේ ලෝකේ දේවල් කිසිම දෙයකට ඇල්මක් නැතුව යන්න සූදානම් ඒ නිසා එන්න කියනවා ඔබ මට මෙසේ කියන්න පුළුවන්ද අපි සූදානම්ද ඉතින් අද අපට තියෙන ප්‍රශ්නේ තමයි අපට බොහෝ දේවල් අතහරින්න බෑ බොහෝ දේවල් අතහරින්න අපි කැමති නෑ බොහෝ දේවල් වල අපිට අතහරින්න බැරිව හිර වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට මොන දේ අතහැරියත් අපට බෑ තම කම අතහරින්න මොකද යේසු අපිට බැරි වෙලා තිනවා මගේ ටාගට් එක මගේ ගෝල් එක මගේ ඇජෙන්ඩා ඒව බොහෝම ලොකුයි ඒව අතහරින්න බෑ අපිට යේසුස් වහන්සේ පළමුව කිව්වේ යමෙක් මානු වෙනවා නම් තම කම නැසා තම කුරුසිය රැගෙන ආවාවේ තමකම නැසලා තමකම නැසා කිව්වේ එදා කුරුසයක් අරන් යන කෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ කුරුසයක් ඒක අරන් යන කෙනා හවස බලනකොට ඒ ගිහින් ඊළඟ මොහොතේ ගිහින් බැලුවොත් එයා මැරිලා කුරුසයක් අරන් යන කෙනා මැරිලා ඉතින් ඒ වගේ උන්වහන්සේ කිව්වා මා පසුපස එන එක්කෙනා නම් තමාව මරලා එන්නයි කියලා කිව්වේ. තම කුරුසිය රැගෙන එන්න කිව්වේ ඒකයි. කුරුසයක් ගෙනෙන කෙනා මැරිලා යන්නේ. අවසාන. ඉතින් ඒ තම කමට මැරෙන්න කිව්වා. ඉතින් පාවුලතුමා කියනවා මම නිතර මැරෙනවා කියලා. ඒ දේ තමයි අපිත් ගන්න ඕන ආදර්ශය. අපිත් ඒ මමත්වයේ කියන එකට මැරෙන්න ඕන. ඉතින් මෙතන කියනවා පිපාසා ඇත්තා ඒවා කැමැති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා පිපාසා ඇත්තා ඒවා අපි කියනවා අපි ගීතිකාවක් තියෙනවා දිය සොයනා මෝ පොව්වකුමෙන් මම ඔබ සොයනවා කියලා ඒ දිය සොයනා මෝ පොව්වා වගේ හොයනවද කියලා ඔබේ හදවතින් අද හොයලා බලන්න මම මේ දිය දොලට යන මුවා ගැන කතාව ඔයාලට ඔයගලන්ට පොඩි විස්තරයක් කරන්න මේ පිපාසය ඇති වුණාම ඔය දියදොල ඒ දියදොල තියෙන්නේ කාන්තාරේ කැලෑවේ දැන් පෑවිල්ලා ඇවිල්ලා වතුර පොඩ්ඩයි තියෙන්නේ දියදොලක් විතරයි තියෙන්නේ ඒකට පිපාසයි මුවා විතරක් නෙමේ ඒ කැලේ ඉන්න සියලුම සතුන් පිපාසයි ඉතින් පිපාස වුණාම එතනට සිංහයා දිවියා කොටියා හැම සතාම එනවා දැන් මේ මුව පොව්වත් යන්න ඕන එතෙන්ට තමයි වතුර බොන්න. දැන් ඒ පිපාසය ඇති වුණාම දැන් මෙතන කියන්නේ මුවෙක් දිය සොයාගෙන යන තැනකට යනවා වගේ මම දෙවියන් වහන්සේව හොයනවා කියනවා. අපි එහෙමද හොයන්නේ? අපි ඒක කල්පනා කරලා බලමු. ඔයාලගේ හිතින්ම හිතන්න. ඒක මමත් හිතන්න ඕන. ඔබයි මමයි දෙගොල්ලොම හිතන්න ඕන. ඒ මුව පැටියෙක් දිය හොයනවා වගේද අපි දෙවියන් වහන්සේව හොයන්නේ අපි මේ ගීතිකාව කියනවා වගේද අපි කරන්නේ දැන් මුවා එතෙන්ට යන්නේ අර දෙවියා කොටියා වලහ හැමේ සතාම එන තැනට පිපාසයි යන්න ඕන නැත්තම් මැරෙනවා මග නමුත් යනවා කොටියා වලහ හිටියත් යනවා පිපාසය නිසා ගිහිල්ලා සමහරලාවට තමා මුවාගේ ඒ දිය මුව පොව්වාගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. නමුත් යනවා. ඒක තමයි දිය සොයනා මුව පොව්වෙකුසේ මම හොයනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේද අපි අද හොයන්නේ. අපි ජීවිතේ පූජා කරලා හරි දෙවියන් වහන්සේ ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට හැරෙන්න උන්වහන්සේව දැනගන්න උන්වහන්සේව සොයන්න අපි උනන්දුද අපි එක් එක්කිනා හිතලා බලමු ඒක ඔබයි මමයි අපි හැමෝම කල්පනා කරලා බලමු අපිට මේ කාලේ අපිට කරන්න තියෙන්නේ මේ දෙයි මේ පීඩාව එනකොට උන්වහන්සේ මත යැපෙන්න උන්වහන්සේව සොයන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඉතින් අපි ඒ මුවා තිබහ වුණාම එතනට යනවා වගේ අපටත් ඒ උන්වහන්සේව සොයාගෙන එතනට යන්න අපිට උන්වහන්සේගේ කරුණාව ඉල්ලන්න ඕන. උන්වහන්සේ කියන්නේ යන්නේ සමානව.
උන්වහන්සේව සොයන්න උන්වහන්සේට පිපාසාවෙන්න අපේ හදවතින් අපි අසාගෙනම ඇත්තටම ඒ තරම් පිපාසයක් අපිට තියෙනවද ඔබටත් මටත් අපි උත්තර අංකවම සොයමු ඉතින් අපි අංකව කතා කරලා අපි උන්වහන්සේට යාඥා කරමු මේ පීඩා කාලය තුල අපව උන්වහන්සේ ගෙනල්ලා තියෙන්නේ උන්වහන්සේ අපව මේ උන්වහන්සේ තුලට ලං කරගන්න පිණිස ඒ ප්‍රශ්නෙන් මගහැරලා යන්නේ නැතුව උන්වහන්සේට අපි යටහත් වෙලා උන්වහන්සේ තුට స్తుති කරමින් ප්‍රශංසා කරමින් යාඥාවෙන් කන්න ලව්වෙන් උන්වහන්සේ තුලයි යැපෙමු උන්වහන්සේගේ කරුණාව අපි ඉල්ලමු උන්වහන්සේගෙන් අපි උන්වහන්සේන් අපි ඉල්ලුවොත් උන්වහන්සේ අපිට දෙනවා කිව්වා අපිට කරන්න තියෙන්නේ ඒ උන්වහන්සේගේ ඒ කරුණාව මත ඒ අනුග්‍රහය මත යැපෙන එක පමණයි සියල්ල උන්වහන්සේ කියල් කිව්වා සියල්ල සොයන විට සියල්ලෙන් ඔබ ජය ගන්නවා ඇති ඒක එතකොට අපිට අපේ රැකියාවද අපේ සියලු ප්‍රශ්න සියල්ල අමතක කරලා අපිට කියන්න ප්‍රශංසා කරන්න පුළුවන් අපිට එනවා එතකොට ජුවලිත බවක් අපිට එන්නේ නැහැ මේ මේ අපේ ප්‍රශ්න පීඩා වලින් පැනලා යන්න හිතක් අපිට එන්නේ ජය ගන්නකොට අපිට එන්නේ ප්‍රශංසා කරන්න ඒක නවත්ත ගන්න බෑ රැකියාව කළත් නැතත් අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා ඒක නවත්තන්නේ නැහැ ඉතින් අපිට ප්‍රශ්න පීඩා තිබිලා දෙවියන් වහන්සේව සුවහගෙන ඒ தത്വෙට අපි එන්න ඕන උන්වහන්සේ තුට ප්‍රශංසා කරන්න ඒ මොකද උන්වහන්සේ අපට පොරොන්දුනා උන්වහන්සේගේ ඒ සදාකාල ජීවනයේ ඒ රාජ්‍යයට අපිට ඉරුමේ ලැබෙනවා කියලා උන්වහන්සේගේ දරුව කරගන්නවා කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව තුළ මේ පීඩා කාලය තුළ ඒ බලාපොරොත්තුව තුළ අපි ගමන් කරමු. උන්වහන්සේ තුළ විශ්වාසයෙන් සිටමු, ඇදහිල්ලෙන් සිටමු. ඒ තුළ උන්වහන්සේට යාඥා කරමු අපි. අපිට උන්වහන්සේගේ මේ අපව මේ වාතාවරණය තුලින් යනකොට අපව වෙනස් කරන්න අපිට පීඩාව ප්‍රශ්නය දැනෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ අභිමුඛය අපිට එනවා. මොකද උන්වහන්සේට ප්‍රශංසා කරනකොට උන්වහන්සේගේ අභිමුඛය අපිට එනවා. එසේ කරන්නට අපිට උන්වහන්සේ තුළ විශ්වාසයක් ඇති කරන පිණිස අපි යාඥා කරමු. අපිට අපේ ප්‍රශ්නය උන්වහන්සේට ඊටාම සුළු දෙයක්. අපිට දැනෙනවා අපේ ප්‍රශ්න ඉහට උඩින් යන විට අපිට අමතක වෙනවා. නමුත් අපි ඔබ උන්වහන්සේට අපි ලං වෙලා ඉන්නකොට අපිට ඒ වෙන්ජය තියෙනවා. අපි ඈත් වෙනකොට අපිට ඒවා අමතක වෙලා යනවා උන්වහන්සේව අමතක වෙනවා නමුත් උන්වහන්සේට ලං වෙනකොට උන්වහන්සේ තුලට එනකොට උන්වහන්සේගේ අභිමුඛය අපට දැනෙන්න යනවා උන්වහන්සේ අපි ප්‍රශංසා කරමු අපේ පීඩාවේදී අපේ ප්‍රශ්නයේදී අපිට හදවතක් දෙන්න කියලා අපිට ඒ ප්‍රශංසා කිරීමේ స్తుති කිරීමේ හදවතක් අපට දෙන්න කියලා අපි උන්වහන්සේට අපිව විනාශ කරන්න කියලා අපි උන්වහන්සේට යාඥා කරමු. පියාණෙනි ඔබ වහන්සේම අපි යටත් වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේම අපගේ හදවත් විනාශ කරන්නටත් ඔබ වහන්සේම අප තුල ක්‍රියා කරන්නටත් මේ පීඩා කාලය තුල ඔබ වහන්සේගේ ඒ ජයග්‍රහණය ඔබ වහන්සේ ජයග්‍රහණය කරාසේ අපටත් ජයග්‍රහණය කරන පිණිස ස්වාමිනී යන්න හදවතක් අපට දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේට මේ සෑම සියලු දෙයක්ම ඉල්ලන්නේ ඒ අති උතුම් වූ යේසුස් වහන්සේගේ නාමයෙන්මය. ආමේන්. දෙවියන් වහන්සේ අප සියලු දෙනාවම ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් උන්වහන්සේගේ රාජ්‍ය ආශිර්වාද කරන්න ඕගොල්ලෝ වෙන් කරන් තියෙනවා නම් මේ ස්ලයිඩ් එකේ තියෙන account details වලට ඒ දේ transfer කරන්න පුළා. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අප සියලු දෙනාවම ඔබ වහන්සේ රැක බලා ගනිමින් ආරක්ෂා කරමින් සපයමින් මේ අසීරු කාලය තුල පවා අරන් යන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් නැවත වාරයක් අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනනවා ස්වාමිනී. ඔබ වහන්සේ දේ ආශිර්වාද කරන්න මගේ ස්වාමිනී. ඒ සියල්ල ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයත් සුභාරංචියේ ව්‍යාප්තියත් උදෙසාම පාවිච්චි කරන්න අපට මඟ පෙන්වන්න ස්වාමිනී. ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ආමෙන්. මේ පාර නත්තලට අපි සභාවක් හැටියට විශේෂ දෙයක් කරන්න සූදානම් වෙනවා. ඒකට අපිට ඔයාලා සියලු දෙනාගේම උදව් අවශ්‍ය වෙනවා.
ආර්ථික අපහසුතා හරි අනෙකුත් විවිධ හේතු නිසා හරි නත්තලට ලස්සනට සූදානම් වෙන්න අපහසු පවුල් වලට අපිට මේ අවස්ථාව තිබුණාට සමහර අයට අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ පවුල් වලට සභාවෙන් ක්‍රිස්මස් ෂොප් එකක් අරිනවා. ඒ අයට නොමිලේම ක්‍රිස්මස් ෂොපින් කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒකට ඔයාලගේ නිවෙස්වල තියෙන හරි කැමතිනම් අලුතින්ම අරගෙන හරි ඇඳපු නැති පිරිමි කාන්තා ළමා ඇඳුම් සපත්තු සෙල්ලම් බඩු වගේ දේවල් අපිට ඉතා ඉක්මනින් ලැබෙන්න සලස්සන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා වැඩි විස්තර දැනගන්න ඕන නම් තිරයේ දැක්කෙන නම්බර්ස් වලට කතා කරන්න පුළුවන් චන්නට හරි සුරංජිට හරි. ස්තුතියි. පහුගිය අවුරුදුවල වගේ මේ පාරත් අපි ඔපරේෂන් ක්‍රිස්මස් චයිල් ප්‍රෝග්‍රෑම් එකට සූදානම් වෙනවා. ෂූ බොක්ස් එකක පුංචි ළමයින්ට ක්‍රිස්මස් තෑගි පැක් කරලා අරින එක. ඔයාලට කැමති නම් samaritanspurse.org.au වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ෂූ බොක්ස් එකක් පැක් කරන්න පුළුවන්. ඩොලර් 30ක් වගේ මුදලක් තමයි යන්නේ. එහෙම නැත්නම් ඔයාලට අපි සාමාන්‍ය විදිහට කරා වගේ ෂොපින් කරලා ෂූ බොක්ස් එකක් පැක් කරන්නත් පුළුවන්. ඒකට වැඩි විස්තර සඳහා මිෂෙල්ට කතා කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඩ්‍රොප් ඔෆ් පොයින්ට් එහෙම දැනගන්න ඕන නම් 0437024 7224. ස්තුතියි. Hour of Power ශුද්ධ බයිබලයේ යාකොබ් පොතේ පසන පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය සහ 15 වෙනි වගන්තිය මෙසේ සඳහන් වෙනවා. නුමලා අතරෙහි යමෙක් රෝකාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩමහළන්ට හඬගසාවා. ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට ඔහු දෙසා යාඥා කරත්වා. එවිට ඇදහිලි යාඥාවේ රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනු ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. බලන්න අපි කොච්චර ආශිර්වාදලත් ජනතාවක්ද. අප දේව සභාවේ වැඩිමහල් දේවගැති ජෝ ෆර්නෑන්ඩස් දේවගැතිතුමන් ලෙඩ රෝග සුව කිරීමේ වරප්‍රසාදයෙන් පූර්ණයි කියා මා මෙන්ම ඔබත් දන්නවා. අපි ඒ සඳහා සාක්ෂි දරා තියෙනවා. අපි දෙවන් වහන්සේගෙන් ලබා ඇති වරප්‍රසාදය අන් අය හා සමාගද බෙදාගමු. සෑම බ්‍රහස්පතින්දාම සවස 7:30 සිට පැයක කාලයක් සමිඳුන් සමග ගතකොට අපේ පමණක් නොව අන් අයගේද සිත් දොම්නස් ලෙඩ රෝග ප්‍රශ්න කරදර උදෙසා එක්සිත්ව යාඥා කරමු. ඔන්ලයින් අපත්තා සමග සම්බන්ධ වන්න ඔබට විශේෂ යාඥා ඉල්ලීම් කරන්න තියෙනවා නම් අප සභාවේ වැඩමහළ ගුහා සම්බන්ධ වන්න. ස්තුතියි. බයිබල් ස්ටඩීස් ශුද්ධ බයිබලයේ පිලිප්පි පොතේ 4 පරිච්ඡේද 9 වගන්තිය මෙසේ සඳහන් වෙනවා. ඔබ මාගෙන් ඉගෙනගත් මා ඔබට බාර දුන් මා කියනු ඇසු මා කරන දුටු සියල්ල ක්‍රියාවේ යොදවන්න. එවිට සමාදානයේ දෙවියන් වහන්සේ ඔබ සමග වනසේක. ඉතින් අපි දෙවියන් වහන්සේගේ සමාදානය අප ජීවිත තුලත් අත්විඳගමු. එන්න අපිත් එක්ක අත්වැල් බැඳගමු. සෑම ඉරුදිනම සවස 7ට Zoom මගින් පවත්වනු ලබන Bible Studies හා ඒ සඳහා සම්බන්ධ වන්න කරුණාකර අප සභාවේ වැඩමල්ලෙකු හා සම්බන්ධ වන්න. ස්තුතියි. Sunday School හිතෝපදේශයේ 22 පරිච්ඡේදයේ 6 වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. දරුවා බාලවියේදීම යහමගට යවන්න. එවිට ඔහු මාළුවියේදීත් ඉනිවත්ව නොයයි. අප දේව සභාව විසින් සෑම ඉරුදිනම සවස 2:30ට Zoom මගින් පවත්වනු ලබන Sunday School එකත් අප දරුවන් හට ස්වාමින්ගේ වචනය ගැළවීමේ ක්‍රියාවලිය පහදා දීමට වටිනා තෝතැන්නක්. මග හරින්න එපා. ඒ සෑම අද්දීනියක්ම අප සභාවේ ඉරුදින දේව වචනයත් හා සමගාමීව සකස් කරන නිසා ස්වාමීන් වහන්සේ ගැන පෞලිය සෑමට එක මාතෘකාවක් යටතේ කතා කිරීමට මේ නිසා අවකාශය ලැබෙනවා. ඉතින් අප සභාවේ සෑම දරුවෙකුම මේ පාඩම් සමග සම්බන්ධ කරන මෙන් කාරණික විල්ලා සිටිනවා. ස්තුතියි. Need support. ශුද්ධ බයිබලයේ ජොහන් සුවිශේෂයේ 15 පරිච්ඡේදයේ 12 වගන්තිය මෙසේ සඳහන් වෙනවා. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපල්ලාය යනුයි.
අප මේ ගත කරන්නේ තම තාචර කාලයක් කොවිඩ් වසංගතය නිසාවෙන් බොහෝ දෙනා නොයෙකුත් ආකාර ප්‍රශ්න මානසික සිත්තැවල් ආර්ථික අපහසුතාවනි බොහෝ දේ නිසා පීඩාවට පත්වෙලා තියෙනවා. ඔබත් කුමන ආකාරයකෝ අපහසුතාවකින් මිරී සිටී නම් මානසික අතතියක් දැනෙන්නේ නම් ඔබ තනි වී ඇති බවට දැනෙන්නේ නම් කරුණාකර අප සභාවේ දේවගැතිවරයෙකු හා සම්බන්ධ වන්න. ඔබගේ පෞද්ගලිකත්වය අපි සෑම විටම ගරු කරනවා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රේමය සහනය අත්විඳින්න මේ ඔබට කරන ආදරණීය ඇරයුමයි. ස්තුතියි. ජේසුස් වහන්සේ උගන්වපු යාඥාව අපි ගියෙන් සුරලෝ මණ්ඩල කියන ගීතිකාව අපි ගායනා කරමු. අපත් සමග එකතු වෙන්න කොතනක සිටියත් ඔබ. හාලෙලූයා. Suralo mandale vada siti apie sera de obesere name pemineu melove oberajane vitue obe ana medi Dina ape bat deno man samide ape pao sam kamnu mane ani aya gana ape ibasana esine vipatin ape mudenu mane Vipatin apa mudanu mani Vipatin apa mudanu mani Hallelujah, hallelujah, hallelujah Me mote api deviyan vahansayata stuti karanna one Apata un vahanseva yadinna apata dunna avastha ආදරණීය පියාණනි මේ සභාවේ ඉන්න හැම කෙනෙක්ම ඔබ වහන්සේ රැක ගන්න එයාට පීඩ වෙන්න මේ කොරෝනා රෝගයෙන් ඒගොල්ලන්ව නිදහස් කරන්න සමිඳේ ඔබ වහන්සේගේ ලේවලෙන් වසා ගන්න ඔබ වහන්සේ දෙවියන් වහන්සේ පමණක් නෙමෙයි ස්වාමිනි අපේ එකම දෙවියෝ ඔබ වහන්සේ පමණයි මේ මොහොතේ හැම කෙනෙක්මද අපේ පවුලක් වගේ අපි රැස් වෙලා ඔබ වහන්සේට යදින්නේ විශ්වාසකින් මේ අය කොතනක සිටියත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පිතාගේ පුත්‍රයාගේ ස්වේතු සාන්තුගේ නාමෙන් ආමෙන් ආමෙන් ජේසුස් පිටයි සියලු දෙනාටම